මේ ඔබ දකින්නේ වෙහෙරගලාරණ සේනාසනේ සම්පූර්ණ දර්ශනයක්. අවුරුදු 2300ක් තරම් ඈත ඉතිහාසයක් පවතින මේ ආරණ්‍ය සේනාසනය පිළිබඳ විස්තර සද්ධර්ම අලංකාරය කියන ග්‍රන්ථයේ දුත්තගාමිනී වස්තුවේ සහ තේරපුත්තාවේ කියන වස්තුව කියන කතා දෙක තුල සඳහන් වෙනවා. ඒ සඳහන් වෙන්නේ මේ ආරණ සේනාසනේ නම කෙළපව්ව විහාරය නම පර්වත තුනක් වශයෙන් පිහිටා තිබෙනවා. දැක් ගන්න පුළුවන් සම්පූර්ණ දර්ශනයක්. මේ දුරේ නම් බලන විට පෙනෙන ආකාරය. මේ සේනාසනේ වැඩ සිටලා තියෙන්නේ අනුරාධපුර යුගයේ මුල්ම කාලේ මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළාට පස්සේ පහළ වෙච්ච රහතන් වහන්සේලා අතර විනේදාරී තුමනත අග්‍ර වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් මහා සුම්ම නැත්නම් මහා සුමන මහරහතන් වහන්සේ සහ උන්වහන්සේගේ පැවිදි සහෝදර මහා පදුම මහරහතන් වහන්සේ උන්වහන්සේලා දෙනමම ගුරු ස්වාමීන් වහන්සේ සසුරෙන් මහා සුමන රහතන් වහන්සේ නවතාවකුත් මහා පදුම මහරහතන් වහන්සේ තුන්වතාවකුත් විනය පිටකේ පාඩම් කරලා තියෙනවා. ඒරාතන්වාසල් ප්‍රමුඛ පණ්ඩාසප්පමලාතන්වාසල මේ අක්කර 50ක් තරම් වනාන්තරය තුළ වැටිනලා තියෙනවා. ගල්ලෙන් සහ සකස් කළ කුටි ආදී ගස් මුල් වලත් වැටිනලා තියෙනවා. දුත්තගාමිනී වස්තුවේ සඳහන් වෙන්නේ ගැමුණු රජතුමා රජ වීමට පෙර ආත්මේ පැවිදිලා හිටි මේ කෙළපව් විහාරය ආසන්නයේ තියෙන රමණීය විහාරයක බව. ඒ රමණීය විහාරය තමයි දැන් යහන්ගල නමින් හඳුන්වන්නේ. මේ ඔබට දැర్శණය වෙන්නේ ඒ යහන්ගල පර්වතයයි. මේ ඉහළින් දැర్శණය වෙන චෛත්‍ය රාජයන් වහන්සේ. ඒ චෛත්‍ය ආකාශ චෛත්‍ය නමින් සඳහන් වෙනවා. ඒ චෛත්‍ය සඳහා ගල් කණු ඉසවීමේදී පිටේ ආබාධයක් ඇති වුණා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ ප්‍රතිකාර ගන්නයි තිස්ස මහාවීරට වැඩම කළේ. ඒ තම විහාර මාදේවියගේ ආරාධනාව පිළිගෙන ඒ මව කුසී පුදුනේ. යහන්ගල සහ බදගිටි ගල කියන මේ ආරණ්‍ය දෙකම කෙළපව් ආසන්නයේ පිහිටා තිබෙනවා.
මේ දර්ශනය වෙන්නේ බොල් හිඳා ගල නම් හැඳින්වෙන පර්වතය. මේ ආසන්නේ මල්ලාර නම් කුඩා ගංගාව ගලා බසිනවා. ඒ නිසා අතීතයේ මේ නදී ලෙන්න වශයෙන් හඳුන්වා තිබුණා. මේ තිබූ ගල් ලෙන් දෙකක් කටාරම් සහිත ලෙන් ලිපියක් ගල් කඩන්නන් විසින් නිවාසයටපත් කරලා තියෙන නමුත් ස්වාමීන් වහන්සේලා වැඩම කිරීමෙන් පස්සේ ඉතුරු ගල් ලෙන ඉතිරි වෙලා දැන් වනගතව තියෙන එහි ජලපහසු ඇතුව රහතන් වහන්සේලා වැඩ සිටි බවයි සනාන් වෙන්නේ. මේ මෑතින් පින්නෙන් රෝහණපුරේ නමින් දා රෝහණ සිටුතුමා පාලනය කළ නගරය දැන් වල්දීපේලා තියෙන ආකාරය. එහි රෝහණ සිටුතුමා මෙහි සුමන රහතන් වහන්සේගේ ධර්මය අහලා එතුමා බොහොම පැහැදුනා. පැහැදීම නිසාම පැවිදි වුණා. පැවිදිච්ච කුඩා ළමයෙක් හිටිය තමාගේම දරුවා අබය අවුරුදු 7යි. ඒ නිසා දරුවත් පැවිදි වුණා. රෝහණ ස්වාමීන් වහන්සේ රහත් වුණා. මේ අභය සාමණේරයන් වහන්සේ තෙරුන් වහන්සේගේ පුතාගෙන් තේර පුත්ත අභයව තේර පුත්තාභය නම් වුණා. කුඩා වයස නිසා ඉගෙන ගන්න අවශ්‍ය නිසා වාඳුරු ප්‍රදේශය අම්බලන්තොට තියෙන කප්පර කන්ද කියන විහාරයට ගිහිල්ලා ඒ ඉගෙන ගන්න කාලේ ගෝඨාභිමරයෝ දෙයා නිතුල් පිටිය ගමේ ඉඳගෙන මාගම රාජධානිය යන අතර මේ විහාරයට ගොඩ වෙලා පොල්ගස් සොලවාගෙන වැවර බීලා මද අනුභව කළා. තන තන ඒ කුරුම් බැට්ටි විසි කළා නිදාගෙන හිටියා. මේ කුංජි ස්වාමීන් වහන්සේ මේ යෝධයාගේ මහපටැගිල්ල අල්ලගෙන කකුලේ ඒ විහාර භූමිය පුරා ඇදගෙන ගියා. ඉතින් මේ නිසා තමන්ටත් වඩා ශක්තිමත් යෝධයෙක් බව දැනගෙන රජතුමාට මතක් කළා මේ ස්වාමීන් වහන්සේට ආරාධනා කළා යුද්ධය සඳහා. මුලින් කැමති වුණේ නැහැ. නමුත් රටත් ජාතියත් බේරා ගන්නට ඕන නිවන් දකින්න නම් මේ ආගම ඉතුරු කරගන්නට ඕන ජාති ඉතුරු කරගන්න ඕනේ කියලා අදහස නිසා නැවත පැවිදින අදහස උන්වහන්සේ යුද්ධය සඳහා පිටත් වුණා. දුටුගැමුණු රජතුමාගේ මහ යුද්ධයේදී යුද්ධයට දායක වෙලා යුද්ධයේ දායකත්වයට පසුව නැවත පැවිදි වෙලා ඇඹිලි පිටියේ සංඝපාල කියන ස්ථානයේදී අරියත්වයට පත් වෙලා බුත්තල ගල් වෙනක වැඩිඳලා උන්වහන්සේ පිරිනිවන් පළ තියෙනවා. ඒ තමයි තේරුපුත්තා විවස්තුවේ සඳහන් වන විස්තරය.